සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවරි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පස්සරදී බස් රථයක් ප්‍රපාතයට පෙරළෙයි. ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන්නේ ජනපති යුරෝපා සංගමයට කියයි. අජිත් ප්‍රසන්නගේ සියවසේ හෙලිදරව්ව. මගේ තාත්තගේ කේස් එකත් ලස්සනට කරා ඉතින්. ඔය වගේ මරකට වසින් සතු ජීන වැඩිස් කරලා දෙන්න අපි ළඟ ඉන්නේ. මේක තමයි සියවසේ හෙලිදරව්. ඉදිරි දින දෙක තුල හිටපු ජනපති මෛත්‍රීගෙන් අධිකරණයට ප්‍රකාශයක්. ඉදිරි කටයුතු ජාතික ප්‍රතිපත්තියකට අනුව මහා බැංකුව කියයි. පැමිණිල්ල බහර නොගත් පොලිස් නිලධාරීන්ට වැඩ වරදී. නව දිල්ලි ප්‍රහාරයත් සමග ඉන්දියාව පුරා විරෝධතා. දේශීය ප්‍රවෘත්ති. පස්තර මඩොල්සීම මාර්ගයේ හය කණුව ස්ථානයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු කූමිය ගොස් තිබෙනවා. තිස් දෙනෙකු තුවාලා බෑති බවයි පොලිසිය සඳහන් කළේ. බදුල්ල සිට කැකිරිය දක්වා දහවණය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. තුවාලකරුවන් පස්තර රෝහලට ඇතුළත් කර තිබෙන බවයි සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ. ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියා. ඒ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් හමු වූ අවස්ථාවේදී දූෂණය පිටු දැකීමට විනිවිද භාවය සහතික කිරීමට දක්ෂතාවට හා හැකියාවට වටිනාකමක් ලබා දීමට ජනාධිපතිතුමාගේ කැපවීම ගැන තානාපතිවරුන් සිය ප්‍රශංසාව පළ කළා. ජනාධිපතිතුමා සහ තානාපතිවරුන් අතර හමුව පැවැත්ුණේ ජනාධිපති කාර්යාලයේදී. ජනාධිපතිතුමාට සහ නව රජයට සුබපැතුම් මෙක්කල තානාපතිවරුන් මනාලෙස සංවිධානය කළ ජනාධිපතිවරණ ව්‍යාපාරය පිළිබඳව සතුට පළ කළා. ජනාධිපති දුරේ දෙවුරුම් දෙමින් ජනාධිපතිතුමා කළ කතාවද ඔවුන්ගේ ඇගයීමට ලක් වුණා. ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය ජනාධිපතිතුමා පැහැදිලි කළා. ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට ලොව අන් රටවල් හා සමාන වේගයෙන් සංවර්ධනය වීම සඳහා උපකාර කිරීම කලාපීය බලාධිකාරීත්වයට මුණතීමේ ප්‍රශස්තම පියවර බවයි ජනාධිපතිතුමා පැවසුවේ. සංවර්ධනයේ සහ බලය බෙදීම පිළිබඳ වැඩිදුර කරුණු දැන ගැනීමට තානාපතිවරුන් උනන්දුවක් දැක්වුවා. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා කියා සිටියේ දේශපාලන විසඳුම් සංවර්ධන ක්‍රියාපිලිවෙත සමග සමගාමීව ඉදිරියට යා යුතු බවයි. 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් විධිවිධාන ප්‍රායෝගික නොවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ඒ වෙනුවට දේශපාලනඥයන් කළ යුත්තේ විකල්ප විසඳුම් සෙවීමයි. පළාත් සභාවලට පොලිස් බලතල ලබා දුනහොත් පොලිසිය දේශපාලනික ජනාධිපතිතුමා උදාහරණයක් ලෙස දැක්වුවා. පොලිස් ස්ථානාධිපති දක්වා දුරයන්ට අදාළ පළාත් සභාවලට අයත් දිස්ත්‍රික්කවලින් පත් කිරීම වඩාත් ප්‍රායෝගික බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. එය භාෂාව හා සංස්කෘතික වෙනස්කම් හේතුවෙන් හටගන්නා ගැටලු විසඳීමට මඟ පාදනු ඇති. කෘෂිකර්මාන්තයට බලපාන ප්‍රධාන අභියෝගයක් වන්නේ දේශගුණික විපර්යාසයයි. රසායනික පොහොරවල සිට කාබනික පොහොර භාවිතය දක්වා වෙනස් විය යුතු බවද ජනාධිපතිතුමා පැවසුවා. කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් නෙදර්ලන්තයේ ශ්‍රී ලංකාව අතර දැනටමත් ඒකාබද්ධ ගිවිසුම් ක්‍රියාත්මක බව නෙදර්ලන්ත තානාපතිවරිය පැවසුවා. ඉතාලි රජයේ සහයෝගයෙන් ඌව පළාතේ ගෙවිලියන් සඳහා කුළුපඩු ව්‍යාපෘතියක් ක්‍රියාවට නන්වා ඇති බව ඉතාලි තානාපතිවරයා සඳහන් කළා. දිගුකාලීන හා විශ්වාසවන්ත මිතුරෙකු ලෙස යුරෝපා සංගමයේ කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බව යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් මෙහිදී පැවසුවා. රටක ජුහා බඩේරිඟු ආනයනය තහනම් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරනවා. එම තීරණය ලබන 15 වනදා සිට ක්‍රියාත්මක බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. මෙරට නීති පද්ධතියටම නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටියදී රංජන් රාමනායක මහතා සිදුකොට ඇති බලපෑම් පිළිබඳ දුරකථන සංවාද මෙවන විට දැඩි කතාබහට ලක්වෙමින් පවතිනවා. ඒ රංජන් රාමනායක මහතා විසින්ම පටිගත කරන ලද දුරකථන ඇමතුම් රැසක තොරතුරු හෙළිදරව් වීමත් සමගයි. ඒ පිළිබඳව ප්‍රථම හෙළිදරව්ව කළේ සිංහලයේ සංවිධානයයි. මේ හිත අපිට ගුඩ් නිවුස් එකක් ඇහිද බෑඩ් නිවුස් එකක් ඇහිද ගුඩ් නිවුස් එකක් එනවා සර් අනිවාර්යෙන්ම එනවා නේද උදා අනේ ඒක ඔය ආයෙ වෙනස් කරන්න එපා අපි හිත කඩන්න එපා නෑ නෑ සර් දෙකේ ඒකයි
තාජුද්දීන් කියන ඒ රගර් ක්‍රීඩකයාගේ මරණය පිළිබඳව රාජපක්ෂ වරුම්බ ඝාතනය කළා කියන එකට අවශ්‍ය කරන සාක්ෂි හදන්නේ කොහොමද මේකට අවශ්‍ය කරන සාක්ෂි ගොනුව හදන්නේ කොහොමද ඒ පිළිබඳව උපදෙස් දෙන්නේ මේ බුද්ධ්‍යාංශ ප්‍රධානි රංජන් රාමනායක පසුගියදා කිසිවෙකුටත් නොදන්වා ස්විට්සර්ලන්තයේ රහසේම පැන ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත කන්දප්පාට සහ අධිකරණ විනිසුරු වරියකට ලබා දෙන දුරකථන ඇමතුම්ද පටිගත කොට තිබුණේ මෙලෙසින් රංජන් රාමනායක කොහමද රටින් පැනලා ගියපු නිශාන්ත කන්දප්පත් එක්ක ගනුදෙනු කරේ කියන කාරණාව මෙන්න මේ රෙකෝඩින් වලින් අපිට උතාම හොඳින් පැහැදිලි වෙනවා මෙයා කොහමද මේ වාව වාව මීගමුඩට මාරු කළේ මීගමුඩට මාරු කරා ආ මේ අගමැතිතුමා එක පොඩ්ඩක් කතා කරනවද ආ කමන්නේ නැහැ පුළුවන් නෑ පොඩක් ඉන්න පොඩක් ඉන්න පොඩක් ඉන්න මම කතා කරන්නලු ඒක එතුමා වෙනම ඈ එතුමා යාගේ ෆෝන් එකෙන් මේ කතා කරන්නලු ඔයාට ඉල්ටි කුස්සයිද දිශාන්ත නෑ සර් ෆයිල් එක නම් සර් මගේ බාරේ තියෙන්නේ හරි ඒ ටිකේ කොපියක් තමයි ගිහලා යන්නේ අනකෝ ඒ ටිකේ කො ඒ මොනේ ඔයා නිතරම කතා කරන මම හන්දෑවෙ තවත් ඒ අද මීට් එක ගිහලා ගන්නවා මේ ඔයාට හිරුනික කතා කරන පොඩක් ඉන්න කියලා මැඩම් අනේ ඔබතුමාට වෙච්ච දේ හරි 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 අපරාධයක් මගේ තාත්තගේ කේස් එකත් ලස්සනට කරා ඉතින් රංජන් රාමනායකලා කොහොමද ශානිලාට බලපෑම් කරේ කියලා දැන් අපිට මේ කියන සංවාද තුලින් ඉතාම හොඳින් පැහැදිලි වෙනවා අනේ පිටයි අනේ නම් බලන්න මේ මම රෝන් ට්‍රැක් ගියොත් පොඩි ටෙක්ස් එකක් දානටක් ගාලා ටෙක්ස් එකක් ද මම ටෙක්ස් බලනවා සර් විවේකී කිසිම වෙලාවක නමනම් කෝඩ් කරන්න එපා දෙයියෝ වඳින්න අනේ නෑ මම වඩ ඒ අපි දැන් මිත්‍රත්වය අවුරුදු දැන් 6ක් 7ක්නේ දෙය කියන්න සර් ඉතින් ඔය මේ ටීම් එක නැත්තම් මේ ඉන්ක්වයරියක් කරන්න කෙනෙක් නෑ කියලා කියන රංජන් රාමනායක පත්මිනී රණවක විනිසුරුතුමියට කතා කරන හඬපටේ මැතිනේ කොහොමද අනේ මම හරි අනේ ඔබ මම ජනාධිපතිතුමා ළඟ ඉඳන් කතා කළේ අගමැතිතුමා සම්මේලනයේ ඔබතුමා කියන්නේ මේ ඔබතුමිය කියන්නේ අගමැතිතුමාට කියන එක වඩා හොඳයි කියලා නේද කියන්නේ ඒ ඒක හරි පරිස්සමින් කියන්න මට කිව්වා කියලා කිව්වම අම්මෝ අපේ අය දන්නේ නැද්ද උඩ පනිනා පොඩ්ඩක් ඇත්තා මම අදත් කිව්වා මේ දව තමයි තිබුණේ කොළඹ දිවිනැගුම එකයි ඔය ගම්ම පිළිග එකයි මම මිනිහට ලක්ෂ පහක ඇප දුන්නා කියලා මිනිහා ඊට කිව්ව හොඳටම වෙනලා අනිත්‍යත් ලක්ෂයයි මම හිටියන ඔය දෙක ජනවාරි නම් දාලා කිසි කිමාව ආපු ට්‍රාන්ස් කරන්නේ මෙහට කොම හෙල්ලිලා ඉන්න දුන්නා හෙල්ලිලා ඉන්න නියමයි ඔබතුමිය මට හරි සුඛයි තුන අර මගේ දිනගුම නඩුව ගියාට
මෙතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සහ මෙරට නීති ක්ෂේත්‍රයේ ඇතැම් නිලධාරීන් අතර සිදුවන මෙම දුරකථන සංවාදය සියවසේ හෙළිදරව්ව ලෙසයි මෞබිමෙනුමින් රණවිරුව සන්නදහනේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසන්නේ දුරකථන සංවාදයට සම්බන්ධ සියල්ලන්ටම දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයිද අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා ප්‍රකාශ කළා එනිසා ශානි අබේසේකර වාද මත්තර උඩ ගන්න පද්මිනියෙන් රණවක ගුණතිලක හිටපු විනසුරුතුමිය වහා මත්තර උඩ ගන්න එහෙම නොකරොත් අපිට අහන්න තියෙන්නේ කුමට මේ රට අධිකරණය නීති හා විනසුරන් රණවිරුවන්ව හිරේට දාන නඩු තීන්දු දීපු විනසුරුතුමියට රංජන් කතා කරලා තියෙනවා නම් ඒ හඬපට ඒ තියෙනවනේ දැන් රංජන් රාමනායක මහත්තයා කතා කරලා තියෙන එහෙම SMS එකකට නෙමෙයි මහා අධිකරණ විනසුරු පද්මිනියෙන් රණවක ගුණතිලක විනසුරුතුමියට මේක තමයි සියවසේ හෙළිදරව් පටිගත කරාට අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. තුරු මේක හරිම ගුජුප්සා ජනකයි. මේ රටේ අධිකරණ විනිසුරුවරු ඇමතිවරුන් එක්ක කතා කරනවා කියලා දැනගන්න ලැබෙනවා කියන එක ඉතාම කනගාටුදායක තත්වයක්. අරලීගහ මන්දිරයේ දඩයම් ගුහාවක් බවට පත් කරගෙන තමයි මේ දඩයම් කරේ. එක්නැලිගොඩ නඩුව, ලසන්ත ඝාතන නඩුව. එතකොට ඉතාම පැහැදිලි අදාළ නඩුවල විනිසුරුවරුන්ට කතා කරලා තිබෙනවා රංජන් රාමනායක, චානි අබේසේකරණ. අපි සූදානම් මේ සියලුම සාක්ෂි අරගෙන රණවිරු දඩේ මහරා කොහොමද චානි අබේසේකරණ නිසාන්ත කන්ද පලා රටේ ආරක්ෂාව බිඳවට්ටලා සහරාල්ලට මේ රට පුපුරවන්න ඉඩ දෙමුයි කියලා රංජන් රාමනායක මන්ත්‍රීවරයා අතනඟුවට ගැනීම සහ හඬපට නිකුත් වීම පිළිබඳ මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ කෙරුණා මේක ඉතා පැහැදිලිව දේශපාලන පරිගැනීමට මේ සිදුවීම් කරන්න මෙතනදී උත්සාහ කරන්නේ රජයට විරුද්ධව නැගී සිටින දේශපාලඥයන් ඇතුළු අහිංසක ජනතාවට බලපෑමක් කරන්න. ඉතින් ඉතා පැහැදිලිව මේට එලා දකින මේට විරුද්ධව අපි පෙනී සිටිනවා. මගේ ටාගට් එක තුමුන්ජාවන එක. ಭಾರತයේ වයිස් කී ටාගට් එක තුමුන්ජාවන එක. කුරුණිකාගේ ටාගට් එක තුමුන්ජාවන එක. ඉතින් ඒකට හේතුව මේ රංජන්ගේ සර්. දැන් රංජන් රාමනායකගේ බලාපොරොත්තුවත් හිරුනිකාගේ බලාපොරොත්තුවත් හිරුනිකාගේ අම්මගේ බලාපොරොත්තුවත් දුමින්ද සිල්වාව හිරගෙදර යවන්න. ශානිය බේසේකරගේ බලාපොරොත්තුවත් දුමින්ද සිල්වාව හිරගෙදර යවන්න. දේශපාලන දඩයන් කළා හිරගෙදර ඉන්න කී දෙනෙක් ඉන්නවා? අහිංසක ජීවිත කීයක් විනාශ වෙලා තියෙනවද? කවුද මේවට වග කියන්න වෙන්නේ? අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ හඬපට සම්බන්ධයෙන් ඉතාම මධ්‍යස්ථව වැඩ කරන පොලිස් නිලධාරීන් යොදවලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න පාර්ලි චම්පික හිටපු ඇමතිවරයා අප ලැබෙන. රාජසේනාරත්නට අප ලැබෙනවා. රංජන් රාමනායක අත්තරංගුවට ගන්නවා, ඔහුට අප ලැබෙනවා. අධිකරණ තීන්දුවක්. අන්න ප්‍රජාතන්ත්‍රවාදී. අධිකරණයට බලපෑම් නොකිරීම. යහපාලන ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවිරුද්ධවාදීන් දඩයම් කිරීමේ කාර්යභාරය බාර දීලා තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා විසින් රංජන් රාමනායකට කියන කාරණාව පැහැදිලි. එහි එක කාරණාවක් සඳහන් වෙනවා දුමින්ද සිල්වා මහත්මයා පව අත්තරංගුවට ගන්න කටයුතු සිද්ධ කරලා තියෙන ඉතාම සැලසුම් සහගතව කියන කාරණාව රංජන් රාමනායක මහත්තයාගේ ජංගම දුරකථනයෙන් කාටද කතා කරලා පටිගත කරලා තියාගෙන ඉන්නේ එතුමා කතා කරනවා අපි හාමුදුරනේ CID ගේ IP නිශාන්ත සිල්වා මහත්තයාට කතා කරලා කියනවා මහින්දානන්ද අලුත්කමගේ අත්අඩංගුවට ගත්ත හරිද දැන් ලෑස්තිද ෆයිල් එක ඔක්කොම හරිද දැන් කොයි නඩුකාරයාටද දාන්නේ නඩුකාරයාගේ කාමරේ අංක මොකද්ද නඩුකාරයාගේ නම මොකද්ද ඔයා ගෙනියන්න මම දැන් නඩුකාරයාට කතා කරනවා මේ සියලු CID තැටි දින අපේ ආණ්ඩුවේ නාමල් රාජපක්ෂ මහත්තයා අතරමඟ ගැනීම සම්බන්ධයෙන් ජොන්සන් ප්‍රනාන්දු මහත්තයා අතරමඟ ගැනීම සම්බන්ධයෙන් පැහැදිලිව මේ හඬපටේ කියනවා එන්නවා ගන්න ජොනිව ගන්න ඒගොල්ලෝ ගත්තා එතකොට මේවා ගන්නකොට නඩුකාරවරුන්ගේ දුරකතන වලට කවුරු හරි කතා කරාද කරුණා කරලා මේවා සුද්ධ කරන්න ඕනේ කොලක ඉඳලා එදා කිව්වේ මහින්ද රාජපක්ෂලා තමයි අධිකරණයට කතා කරා කියලා දැන් මේ කවුද කතා කරලා තියෙන්නේ අද ඔප්පු වෙලා තියෙනවා මීට කලින් හිටපු සොලිසිටර් ජෙනරල් වරු හිටපු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරල් වරියන් ඒ වගේම හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පාපොච්චාරණ කරමින් තමන් දේශපාලන බලපෑම් මත දේශපාලන විරුද්ධවාදීන් දඩයමට සම්මාදම් වුණාය නැත්නම් සම්මාද වෙන්න කියලා බලකලාය කියලා ප්‍රසිද්ධ කරා. ඒ සෑම අවස්ථාවකම පසුගිය ආණ්ඩුවේ දේශපාලකයෝ එක ප්‍රතික්ෂේප කරමින් නිවේදන නිකුත් කරා. ඔන්න දැන් සාක්ෂි එළියට ඇවිල්ලා තියෙනවා. ඒ භයානක දේශපාලන විරුද්ධවාදීන් මර්ධනයට අධිකරණය සහ පොලිසිය භාවිතා කළ ආකාරයට අවශ්‍ය ප්‍රබල සාක්ෂි පොලිසියට ලැබුණා. මෙදා පොටේ නම් රංජන් විතරක් නෙවෙයි රංජන්ට උඩින් හිටිය අයත් අමාරුවේ වැටලා ඉවරයි කියන එක අපි රටට දැනුම් දෙනවා. සෑම දිස්ත්‍රික්කයකම ත්‍රිභාෂා පාසලක් බැගින් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. භෞතික සම්පත් වර්ධනය මෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම රජයේ දැක්ම බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
කටුගස්තර ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලිකා විද්‍යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දැයි දූදරුවන්ගේ ප්‍රඥාව පෝෂණය කිරීමේ ප්‍රමුඛ අරමුණ සහිතව ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලිකා විද්‍යාලය ඉදිකිරීම සඳහා කටයුතු කළේ ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල ස්වාමින් වහන්සේ. බෞද්ධ බාලිකා විද්‍යාලයේ විවෘත කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එවෙනුවෙන් සමරු සටහනක්ද තිබුවා. මහා සංඝරත්නයේද මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අතීතයේ තිබුණේ පන්සලක් එක තමයි අධ්‍යාපනය. නමුත් අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කරන කාල යුගයන්හිදී පෞද්ගලික පාසල් ඇවිල්ලා ඒක වෙනමම අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති වුණා. මිනිස් සමාජයක් ශිෂ්ට සම්පන්න වෙන්නේ මම විශ්වාස කරනවා. නැන ගුණ දෙකම අනිවාර්යයෙන්ම තියෙනවා. අද පාසල් වලින් බොහෝ දුරට ලැබෙන්නේ නැන විතරයි. ගුණ ගැන කතා වෙන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ කියලායි මම විශ්වාස කරන්නේ. මේ ඉගෙන ගන්න තරඟයා ඒ තරඟයට මුහුණ දෙන්න, ඒ තරඟේ මූලික අම්පුණ වෙලා තියෙන ආරක්ෂාවක් ලබා ගන්න. පළවෙනියත් මුදල්, දෙවෙනුවත් මුදල්, තුන්වෙනුවත් මුදල්, මුදල් හඳහා ලබන අධ්‍යාපනය. අපි ඒ නිසා එතෙන්ට යන්නේ නැතුව මේ විහාර ඇසුරු කරගෙන පාසල් ගොඩ නැගිලා ඒ දරුවන්ට නැන ගුණ දෙකම ලබා දෙන වැඩපිළිවෙල අතිවංශයෙන්ම අපි අගය කළ යුතුයි මා දැඩිසේ විශ්වාස කරනවා. අපේ බරපහත්‍ය සාර්ථක අධ්‍යාපනය මේ රටේ දරු පරපුරට ලබා දෙන්නේ විද්‍යාගාර තාප්ප නැත්නම් පිහිනුම් තටාක පමණක් නෙවෙයි, ගුණාත්මක වෙනසක් අපි අධ්‍යාපනය තුලින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ත්‍රිභාෂික පාසලක් හැම දිස්ත්‍රික්කයකටම ලබා දීමේ වැඩපිළිවෙලක් දැන් නව ආණ්ඩුව කරගෙන යනවා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියන්කොට විජිතසිරි, අස්කිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි, රන්ගිරි දඹුලු රජමහා විහාරාධිපති පූජ්‍ය ගොඩගම මංගලන ස්වාමින් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනා සිදු කළා. දරුවන් හදනවා නම් රටට, ජාතියට, ආගමට වටිනා දූපුත්තු හදන්න. එනිසා ඔබට තියෙන සතුට ඔබේ දරුවා රටේ ඉහළම තැනක වැඳබෙනවනම්. අපේ රටේ දේශීයත්වයද බලවත්, අපේ රටේ ජන ප්‍රජාවගේ තීන්දුවද බලවත් වී තිබෙනවා. ඒ නිසා ඒ සත්‍යතාවය අනෙකුත් සියලු දෙනාටම අවබෝධ කර දෙමින් ව්‍යාජව නායකත්වයන් ප්‍රතික්ෂේප කරමින්, ව්‍යාජව දේශපාලන හරයන් ප්‍රතික්ෂේප කරමින්, ව්‍යාජව ජාත්‍යන්තර බලවේගයන් ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට ගමන් කිරීමේ ශක්තිය, ධෛර්යය, වාසනාව අපි උපදවා ගනිමු. පහුගිය කාලයේ වකවානුව තුල අපට ඇතිවෙච්ච සෝචනීය තත්ත්වය තමයි මේ සංහිඳියා සංකල්පයේ මුල් කරගෙන අපේ සිංහල භාෂාව, බුද්ධ ධර්ම ඉතිහාසය කියන විෂයන් වලට අවරගණී සිද්ධාන්ත එකතු කරමින් යම් යම් පසුබෑම් වලට අප ලක් කළා. මම හිතන අපේ ගරු අග්‍රාමාත්‍යතුමන් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා විශේෂ කමිටුවක් පත් කරලා අපේ විෂය නිර්දේශ පිළිබඳව සමාලෝචනයක් කරලා නැවත වතාවක් ඒව යථා තත්ත්වයට ගන්නවා ඇති කියලා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගයේ වෙත ගොස් ආගමික වතාවත් වලට සහභාගී වුණා. මහනුවර බහිරව කන්ද ඓතිහාසික ශ්‍රී මහා බෝධි විහාරයේ වෙත ගිය අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත් වල නිරත වුණා. විහාරාධිපති පූජ්‍ය යටවත්තේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ජායනා කර අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කළා. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමකෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා රෝහලේ නේවාසික ප්‍රතිකාර වලින් බැහැරවීමෙන් පසු රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දිය යුතු බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා. ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් වන නඩුව කැඳ වූ අවස්ථාවේ නියෝගය නිකුත් කෙරුණේ. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දින දෙකේදී අධිකරණයට ප්‍රකාශයක් ලබා දීමට නියමිත බව අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරුණා. සුදුවැන් මාධ්‍ය හමුවට සහභාගී වූ සරත් කුමාර හා සංජීව මදනායක යන අයට හා ඊට මූල්‍ය අනුග්‍රහය ලබා දුන් බවට සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත වන්දනාගාරගත කර සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහොමඩ් යන තුන්දෙනා අපමත මුදාහැරීමට අධිකරණය නියෝග කළා. ඒ සැකකරුවන් තුන්දෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරමින් සැකකරුවන්ගේ විදෙස් ගමන්ද තහනම් කෙරුණා.
විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දිය යුතු බවට නියෝග කෙරුණා. නඩුව පෙබරවාරි 27 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයේ හමුවේ පෙනී සිටිය යුතු බවට දැනුම් දුන්නා. පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩුවේ අවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා ලබන 22 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මොවුන් අද දිනේ අධිකරණ ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය ලබා දුන්නේ. පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යනයගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට හෝ අනිත්‍යා දිනවලදී ප්‍රකාශ ලබා දීමට සූදානම් බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ ලබා දීමට දින ලබා දී නැති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා. අසත් සාලි එම්එල්ඒ හිස්පුල්ලා යන අයගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද දිලීප පීරිස් මහතා කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටිලි චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත කුමාර රුපියල් 250,000ක ශරීර ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. සෑම මාසකම අවසන් නිරු දින සැකකරු කොළඹ අපරාධ කොට්ටාසයට වාර්තා කළ යුතුයි. සැකකරුට ඇප ලබා දීමට විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ එය විමර්ශනවලට බාධා විය හැකි බවයි. මෙම නඩුවට අදාළ පළමු සැකකරු වන දැනට ඇපමත මුදා හැර සිටින පාටිලි චම්පික රණවක මහතාද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ජාතික ප්‍රතිපත්ති රාමුවකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ සෙසු ජාත්‍යන්තර ආයතන සමග කටයුතු කිරීමට මහ බැංකුව සූදානම් බව එහි අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පවසනවා. මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපීම මැඩපැවැත්වීම තවදුරටත් ශක්තිමත් කරන බවද ඒ මහතා ප්‍රකාශ කළා. පෙරදැක්ම 2020 ඉදිරි සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්තිය දැක්වීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. We hope to engage with the IMF and other international agencies remaining within the overall national policy framework. මහබැංකුව සිය ප්‍රතිපත්ති ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරනවා. ආර්ථිකයේ ඇතම් අංශවල වෙනස්කම් සිදු කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමග සාකච්ඡා කර එම වෙනස්කම් සිදු කිරීම අත්‍යවශ්‍යයි. එම කටයුතු කරන්නේ ජාතික ප්‍රතිපත්ති රාමුවක් තුළ රැඳෙමින් 2019 වසරේ රජයේ මන්දගාමී ආර්ථික ක්‍රියාකාරකම් හමුවේ රාජ්‍ය ආදායම දුර්වල තත්ත්වයකට පත් වුණා. එනිසා එම වසරේ ආර්ථික ඉලක්කවල අපේක්ෂිත මට්ටමට ළඟා වෙන්නට නොහැකි වුණා. නව රජයේ ප්‍රතිපත්ති සහ දැක්ම හඳුනා ගනිමින් රටේ ආර්ථික වර්ධනයට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනවා. එතුලින් ඉහළ මැදි ආදායම් ලබන ආර්ථිකයක් බවට පත්වීමට අපි අඛණ්ඩව දායකත්වය ලබා දෙනවා. And that revenue would go up as a result of the revival of economic activity. මුදල් හා මූල්‍යංශ ප්‍රතිපත්තිය ලිදැක්වීමේ අවස්ථාවට මහ බැංකුව හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහන මහතුරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමට තවත් මාස 6කට බැඳුම් කර වෙළඳපළ තහනම් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන විමර්ශන තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණිනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින් නිකවැරටිය දැරියට පහර දීමේ සිද්ධිය සම්බන්ධ පැමිණිලි භාර නොගෙන ඇගේ මිත්තණිය ආපසු හරවා යැවීමේ චෝදනාවට පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා. මේ අතර අදාළ දැරිය තවමත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. කාන්තාවන් දෙදෙනෙකු අමානුෂික ලෙස දැරියකට පහර දෙන දර්ශන මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණා. ඒ අනුවයි දැරියගේ පියා දෙවන විවාහයේ බිරිඳ සහ එම කාන්තාවගේ සහෝදරිය වන ග්‍රාම නිලධාරිනිය අත්අඩංගුවට ගැනුණේ. දැරියට නිරන්තරව වදහිංසා පමුණුවන බවට නිකවරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථානවලට පැමිණිලි කළද එම පැමිණිලි භාර නොගත් බවට දැරියගේ මිත්තණිය ප්‍රකාශ කර තිබුණා. මෙය රාජකාරිය බරපතල ලෙස පැහැර හැරීමක් බැවින් එම පොලිස් ස්ථානවල ළමා හා කාන්තා කාර්යංශ භාර ස්ථානාධිපතිවරයන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට නිකවරටිය කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා. මේ අතර අදාළ දැරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අද සවස යොමු කර තිබෙනවා. පරිවාස හා ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් පිරිසක්ද පැමිණ දැරිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලුවා.
පස්තර මඩොල්සිම මාර්ගයේ හය කණුම ස්ථානයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම අනුතුරේ දර්ශන දැන් අප වෙත ලැබී තිබෙනවා. අනුතුරු දිනකු තුවාල ලබා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. බදුල්ල සිට කැකිරිය දක්වා දහවනේ වූ බස් රථයක් මෙලෙස අනුතුරට ලක්ව තිබෙනවා. තුවාලකරුවන් පස්තර රෝහල වෙත ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මෙවන විට වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කුමන සංධාන ඉදිරිපත් වුවත් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ නියත වශයෙන්ම 3/2ක බලයක් ලබා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. නෙළුම්මාවතේ පිහිටි පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නව සංධානයකින් ඉදිරිපත් වීමේ අදහසටද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් අද කටයුතු කරමින් යනවා පුළුල් සංධානයකින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන. අපි බලාපොරොත්තු වෙන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සැබෑ ආශිර්වාදය මේ සඳහා තියෙයි කියලා. මේ මාසෙ ඉස්සෙල්ලා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වයි කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන මැතිවරණයට අපිට පේනවා එක්සත් ජාතික පක්ෂයේ ඇතුළේ අද මහා බෙදීමක් ඇති වෙලා තියෙනවා. ඒ බෙදීම තුල අපිට පේනවා රංජිත් මද්දුම් බණ්ඩාර කියන වෙනම සම්දානකින් තමයි තරඟ. පාර්ලිමේන්තුව පටන්ගත් පළවෙනි දවසේදී වික්‍රමසිංහ මහත්තයා කැමතුනේ නැහැ සජිත් මහත්තයාගේ ළඟවත් වීම. කතානායකතුමාගෙන් කතා කරලා බැලුවම රනිල් මහත්තයා දින සජිත් මහත්තයාගේ ළඟ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා නෑ මම මෙයා ළඟ ඉන්නවත් කැමති නෑ. එක තීරුවක් අවසන් වෙච්ච ගමන් මට දෙන්නේ එහා පැත්තෙන් කි. දැන් බලන්න මේ පක්ෂයේ නායකයයි නියෝජ්‍ය නායකයයි හරියට ඉඳලා තියෙන්නේ ණයයි මුගටියයි වත්. ඊටාම ප්‍රසිද්ධියේ සටන ආරම්භ කරලා තියෙනවා. සම්දානයකින් නෙවෙයි ඕනම විදියකින් එන්න. අපි 3/2ක බලයක් ගත්තු පාර්ලිමේන්තුවක් අපි අනිවාර්යයෙන්ම පිහිටුවනවා. නෙළුම්මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මණ්‍යා පාබේවර්ධන මහතා සඳහන් කළේ විධිමත් ක්‍රියාවලියක් යටතේ උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බැවින් තවදුරටත් උපාධිධාරීන් විරෝධතාවල නිරත නොවිය යුතු බවයි. හමුදාවේ නිලධාරීන්ට දඬුවම් දීම සඳහා වූ වෙනත් මාර්ගයකින් ජාත්‍යන්තරයට උමනා විදියට ක්‍රියා කරන්න තමයි ප්‍රතිතස්ස බණත ගෙනාවේ. කැබිනට් මණ්ඩලය පසුගිය දින තීන්දුවක් ගත්තා. ඒ පනත අහෝසි කරන්න වෙබ් අඩවියල සඳහන් වුණා රජයේ ඉදිකිරීම සම්පූර්ණයෙන් නවත්තන්න උපදෙස් දීලා කියලා. එහෙම එකක් දීලා නැහැ. කිසිම චක්‍රලේඛනයක් එහෙම යවලා නැහැ. ඒක අමුලික බොරුවක්. දැන් ජනතා මිත්‍ර පෙරමුණ සූදානම් වෙනවා. ලබන සතිය නැත්නම් ඊළඟ සතිය වෙනකොට මේ උපාධිධාරීන්ට රස්සා දෙන බව හොඳටම දැනගෙන උපාධිධාරීන්ට විරෝධතා ව්‍යාපාරයක් රැකියා සඳහා ගේන්න. මම ඊටමත් පැහැදිලිව කියනවා සියලුම උපාධිධාරීන්ට රැකියා දීමේ විධිමත් ක්‍රියාමාර්ගයක් තියෙනවා. වර්ෂානුකූලව දෙනවා නම් කවුරුවත් පාරට බහින්න අවශ්‍යතාවයක් නැහැ. එසමගින් 19:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යන් තමෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.ipnnews.lk